සාමාන්‍යයෙන් වසරක් පාසා ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වාර්තාව වසර අවසානයේ සම්ප්‍රදායක් හැටියට නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු ඉදිරියේ තැබීම ඉතා වැදගත් සම්ප්‍රදායක්. නමුත් එයට විකල්පයක් ලෙස අතුරු සම්මත ගිණුමක් මගින් කෙටි කාලයක් සඳහා මේ අවස්ථාවේදී මාස 4ක් සඳහා මුදල් වෙන්කොට අදාළ වර්ෂයේදී අයවැය ඉදිරියට කිරීමට මෙය පෙරද සිදු කරලා තියෙනවා. පසුගිය වර්ෂයේදීත් අපිට මතකයි 2019 අයවැය ඉදිරිපත් කිරීමට දින කීපයක් තිබියදී. මගේ අයවැය මහා භාණ්ඩාගාරයේ සකස් කරමින් සිටිනකොට තමයි ඔක්තෝබර් මාසේ 26 හරියටම ඒ අවාසනාවන්ත කණුකාටුදායක අවස්ථාවට වසරක් සම්පූර්ණ වෙනවා මේ සතියේදී. එදා රාත්‍රියේ තමයි අපිට ආරංචි වුණේ විවස්ථාදායක කුමන්ත්‍රණයක් මගින් මහින්ද රාජපක්ෂ එවකට හිටපු පොහොට්ටුවේ නායකවරයා බලහත්කාරයෙන්ම අගමැති පුටුවේ වාඩි වෙලයි කියලා. ඊට පස්සේ ඇවිල්ලා බලහත්කාරයෙන්ම මගේ මුදල් ඇමති පුටුවෙත් දවස් 52කට වාඩි වුණා. ඒ අවස්ථාවේදීත් අපිට ඇත්ත වශයෙන්ම නීත්‍යානුකූල අයවැයක් ඉදිරිපත් කරන්නට බැරි වුණා. කෝප් කමිටුවේ හා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහභාගී වීමේ අවස්ථාව සලසා දෙන මෙන් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා ඉල්ලා සිටිනවා. එසේ කිරීම තුළින් මෙම කමිටුවලදී හෙළිවන වංචා දූෂණ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම පහසු වන බවයි ඒ මහතා පවසන්නේ. රජයේ ආයතන 23ක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශන වාර්තාව එහි සභාපතිවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කෝප් කමිටුවේ වාර්තා මාධ්‍යවලින් ප්‍රසිද්ධ කරාට පස්සේ අද රටේ ජනතාවගේ ලොකු උනන්දුවක් ගෞරවයක් මේ පාර්ලිමේන්තුව පිළිබඳවත් අපේ කාරක සභා පිළිබඳවත් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ අය අහන එක ප්‍රශ්නයක් තියෙන පොදු ප්‍රශ්නයක් මේ අපි අනාවරණය කරන කරුණු ගැන මොකක්ද ඊළඟට ගන්න පියවර කියලා. ගිණුම් කාරක සභාවට සහ කෝප් කාරක සභාවට අධිකරණමය බලය සහිතව නීතිපතිතුමාගේ නිලධාරීන්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් අධිකරණ බලයක් සහිත නිලධාරීන්ට නිරීක්ෂණ මට්ටමේ සහභාගී වෙන්න අවස්ථාවක් ලබා දෙයි. ඒ නිරීක්ෂණ මට්ටමේ සහභාගී වුණාම ආයේ නැවත අල්ලස් කොමිසම හරි FCID එක හරි කාලය අරගෙන වටේ යන්න නැතුව ඊට පස්සේ උන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඇහිඳුට සාක්ෂි බවට පත් වෙනවා. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කෝප් කාරක සභාවේ කටයුතු නිරීක්ෂණය කරන්න ගරු නීතිපතිතුමාගේ නිලධාරීන්ව සහභාගී කරවන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා.